එතකොට ඔන්න සතියක විරාමයකින් පස්සේ ඔයාලා ඉල්ලපු චිත්‍රපටියක් අරගෙන ආයෙත් මම ආවා මූවි එක්ස්ප්ලේන් එකක් අරගෙන. ඉතින් ඔයාලා ඉල්ලපු චිත්‍රපටියක් තමයි අදත් අරගෙන ආවේ. චිත්‍රපටිය තමයි 2014 දිනක උතුණු ප්‍රෙඩෙස්ටිනේෂන්. ප්‍රෙඩෙස්ටිනේෂන් කියන්නේ සුපිරිම මයින්ඩ් බ්ලෝවින් චිත්‍රපටියක්. හැබැයි වැඩි විචාරක ප්‍රසාදය හම්බුනේ නැති චිත්‍රපටියක් තමයි ප්‍රෙඩෙස්ටිනේෂන් කියන්නේ. ඇයි ඒ කියලත් මම කියන්න. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අපි හැමෝම ආදරය කරපු සුපිරි නළුවෙක් වන ඊතන් හෝක්. එයාත් එක්ක සාරා ස්නූ තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. ප්‍රෙඩෙස්ටිනේෂන් කියන්නේ ටයිම් ලූප් සංකල්පය වදනම් වූ චිත්‍රපටියක්. ප්‍රෙඩෙස්ටිනේෂන් චිත්‍රපටීමේ ප්‍රෙඩෙස්ටිනේෂන් ලූප් එක කියන්නේ මොකක්ද කියලා මම ඉස්සෙල්ලා කියලා ඉන්න. ප්‍රෙඩෙස්ටිනේෂන් ලූප් එකදී මේ එන ප්‍රධාන මේ සංකල්පය තමයි මේකේදී ටයිම් ට්‍රැවලර්ට සිදුවීම් වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ මේ සිදුවීම් දෛවෝපගත. ප්‍රෙඩෙස්ටිනේෂන් කියන වචනේ තේරුම දෛවය කියන මේ තේරුමනේ ඉන්නේ. මේ සිදුවීම් ටයිම් ට්‍රැවලර් එයා අතීතයට කාලය හරහා ගියත් අනාගතයට කාලය හරහා ගියත් එයාට සිදුවීම් ඒ කියන්නේ සිදුවීම් වලට එයා හා සම්බන්ධ වෙන දේවල් වෙනස් කරන්න තියෙන බලපෑම ගොඩක් අඩුයි. ඒ වෙනස් කරන්නම බැරි තරම්. ඒ සිදුවීම් ඒ විදිහටම තමයි වෙන්නේ. ප්‍රෙඩෙස්ටිනේෂන් ලූප් එකදී වෙන්නේ මෙන්න මේ දේ. මම කිව්වනේ මේ චිත්‍රපටියේ වැඩි ප්‍රේක්ෂක ප්‍රසාදය ලැබුණත් වැඩි විචාර ප්‍රසාදයක් ලැබුණේ නැහැ කියලා. ඒකට හේතුව තමයි අධ්‍යක්ෂකතුමා හිතාමතා මේ චිත්‍රපටය සංකීර්ණ කරන්න උත්සාහ කරලා තිනවා. ඒ කියන්නේ නූලක් ගන්න මේ නූල ඔයාලට පැහැදිලිව පේනවා නූලක් කියලා. හැබැයි මේක කොටස් මෙහෙම මෙහෙම අරගෙන එකට ගැට ගහපුවම මේක අවුල් ජාලයක්. හැබැයි ඉරුවාම ඒක නූලක් වගේ. ප්‍රෙඩෙස්ටිනේෂන් කියන්නේ අන්න එහෙම චිත්‍රපටියක්. කියන්නේ නිකම්ම නූලක්. හැබැයි අධ්‍යක්ෂතුමා හිතාමතාම තැන් තැන් වලින් එකතු කරලා ගැට ගහලා ප්‍රේක්ෂකයට දීලා තියෙනවා මෙන්න මයින්ඩ් බ්ලෝවින් චිත්‍රපටියක් කියලා. මෙන්න මේ සිදුවීමට තමයි විචාරකයන්ගේ වැඩි ප්‍රසාදයක් හමු වෙලා නැත්තේ. ප්‍රෙඩෙස්ටිනේෂන් ගැන තව ටිකක් සරලව මම පැහැදිලි කරන්න. මම ක්‍රිෂාත්නේ. මොන මගේ යාළුවෙක් ඉන්නවා ක්‍රිෂ් කියලා. මම එයාට දෙනවා මේ අද දවස සැප්තැම්බර් මේ අද දවස 21 මම යාළුවෙක්ට දෙනවා රුපියල් 100ක් මට 25 වෙනිදා දෙන්න කියලා. මගේ යාළුවා මට රුපියල් 100 25 වෙනිදා දෙනවා. ඊට පස්සේ මම කාලය හරහා අතීතයට ඇවිල්ලා ආයෙත් මගේ යාළුවාට කියනවා ක්‍රිෂ්ට මේ ක්‍රිෂ්ට කියනවා ක්‍රිෂාත්ට 25 වෙනිදා ආයෙත් රුපියල් 100 දෙන්න කියලා. මේ විදිහට දිගින් දිගටම මේ සිදුවීම වෙනවා. ප්‍රෙඩෙස්ටිනේෂන් කියන්නේ මෙන්න මේකට. මේ සිදු 21යි 25යි අතර තමයි මේ රුපියල් 100 උමාරු වෙන්නේ. 21කින් 21කට කලින්වත් 25ට පස්සේවත් රුපියල් 100 කොහෙවත් නැහැ මේ කාලය කියන මානෙ ඇතුලේ. 21යි 25යි අතර තමයි මේ රුපියල් 100 උමාරු වෙන්නේ. ප්‍රෙඩෙස්ටිනේෂන් ලූප් එක ඇතුලේ මේකමයි වෙන්නේ. සිදුවීම වෙනස් වෙන්නේ නැහැ. වස්තුන් එමේ උමාරු වෙන්නේ නැහැ. ප්‍රෙඩෙස්ටිනේෂන් ලූප් එක ඇතුලේ වෙන්නේ මේක සිදුවීම මේ සහ සිදුවීම් වෙනස් වෙන්න බෑ. මෙන්න මේ කන්සෙප්ට් එක තමයි ප්‍රෙඩෙස්ටිනේෂන් චිත්‍රපටිය ඇතුලේ අපේ ප්‍රධාන චරිතයට මුහුණ දෙන්න වෙන්නේ. අපිට මුලින්ම ඉන්නේ කතා නායිකාවක්නේ. කතා නායිකාව තමයි ජේන්. ජේන්ව අභිරහස් පුද්ගලෙක් ළමා නිවාසයක දාලා යනවා. ඊට පස්සේ ජේන් තරුණ කාලයේ ගිලාගෙන හොමෙද්දී ජේන්ට අභිරහස් පුද්ගලෙක් මුහුණ ගැහෙනවා. ජේන් ගැප් ගන්නවා. මේ දරු ප්‍රසූතියේදී ජේන්ගේ ස්ත්‍රී ලිංගයේ ජේන්ට අහිමි වෙනවා. හැබැයි දොස්තරලා හොයා ගන්නවා ජේන්ට පුරුෂ ලිංගිකුත් තියෙනවා කියලා. ඊට පස්සේ සැත්කමක් කරලා ජේන් ජෝන් බවට පත් වෙනවා. මෙන්න මේ යන අතර මේ සිදුවීමෙන් පස්සේ තවත් අභිරහස් පුද්ගලයේ ජේන්ගේ දරුවව බැහැර ගන්නවා. මේ දරුවව බැහැර මේ බැහැර ගන්න කතාව ගැන මම පස්සේ කියන්නම්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔන්න කාලෙකට පස්සේ ජෝන් මේ එනවා අපේ අනිත් කතානායකයා. කවුද? වාකීප. ඊතන් හෝක් හම්බෙන්නේ. මේ කතාව යන අතරතුර අපි දන්නවනේ වාකීප ජෝන් එක්ක අතීතයට යනවා. මෙන්න මේ අතීතේදී අපි දැනගන්නවා ජේන්ට හම්බෙන අභිරහස් පුද්ගලයා ජෝන් කියලා. ඒ කියන්නේ තමන්ට තමන්ව තමයි හම්බෙන්නේ. එතකොට මේ ජේන් එකතු වෙන්නේ ජෝන් එක්ක. මේ දෙන්න එකතු වෙලා හමු වෙන දරුවා කවුද? හමු වෙන අර මේ දරුවා ජේන්. මේ තුන් දෙනාම එක්කෙනෙක්. මේ ජේන් තරුණ වියට පත් වෙන ජේන්. ජේන්ට හමු වෙන ජෝන්. මේ තුන් දෙනාම එක්කෙනෙක් කියලා අපි මෙතනදී අඳුර ගන්නවා. ප්‍රෙඩෙස්ටිනේෂන් ෆිල්ම් එකේ මේ පොයින්ට් එකක් තමයි මේකේ චිත්‍රපටියම අපිට පෙන්වලා තියෙනවා. එතකොට මේ මෙතනට මේ සිදුවීම වෙන්න තිබිච්ච දෙයක්. මේක වෙනස් වෙන්නේ නැහැ. එතකොට එතනදී අපිට මේ තව
අපේ කතානායකය කියනවනේ අපේ මේ ජෝන්ට කියනවනේ ඔයා මාවත් අඳුර ගන්න ඇති කියලා. ඊට පස්සේ මේ සිදුවීම් පෙළ මෙහෙම ගලාගෙන යද්දි ඔන්න කාලයත් එක්ක ගියාට පස්සේ ජෝන් මේ රිකව වෙලා එයා එනවා ෆිසල් බෝම්බව අල්ලන්න. මෙතනදී අනතුරක් එනවා. ෆිසල් බෝම්බ ජෝන්ට ගුලක් කඩවලා ජෝන්ගේ මූණ එහෙම් පිටිම සවුත් වෙලා යනවා ගිනි අරගෙන. මෙතනදී මේ ජෝන් කාලය හරහා මූලස්ථානයට ඇවිල්ලා මේ බාස්ටික් සර්ජරි එකක් කරගන්නවා. අන්න එතනදී තව පොයින්ට් එකක් අපිට පෙන්වනවා. බාස්ටික් සර්ජරියකින් එන මූණ ඊතන් හෝක්ගේ මූණ. බාකීපගේ මූණ. ඒ කියන්නේ බාකීප කියන්නේ ජෝන්ම. එතකොට අර ළමා නිවාසයේදී පොඩි කාලේදී හිටපු කුඩා දරුවා සහ ජේන්, ජෝන්, බාකීප හතර දෙනාම එක්කෙනෙක්. හතර දෙනා කියන්නේ කියන්නේ ජේන් අර කුඩා කාලේ ඉඳපු ජේන්ම තමයි වැඩිවිට පත් වෙන ජේන් එන්නේ. එතකොට තුන් දෙනා. ජේන්, ජෝන් සහ බාකීප තුන් දෙනාම එක්කෙනෙක් කියලා චිත්‍රපටියම අපිට පෙන්නනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේ වෙන සිදුවීම තමයි ෆිසල් බෝම්බ. ෆිසල් බෝම්බ කියේ මේ මේ සිදුවීම් දෙක උනාට පස්සේ ෆිසල් බෝම්බ කියන්නේ කවුද කියලා මේ බාකීප කල්පනා කරනවානේ. බාකීප රිටයර්මන්ට් උනාට පස්සෙත් එයා හොයනවා මේ ෆිසල් බෝම්බ කියන්නේ කවුද කියලා. ඊට පස්සේ එයා දැනගන්නවා ෆිසල් බෝම්බ කියන්නේ දෙයියනේ තමම්මනේ කියලා. එයා අඳුරගන්නවා මේ වයසට කියපු තමම්ම තමයි ෆිසල් බෝම්බ කියන්නේ කියලා. මෙතනදී එයා වයසට කියපු තමන්ගේ ස්වරූපේ වෙටි දෙලා මරලා දානවා. එතකොට මේ කතාව මෙතනින් ඉවර වෙයිද නැහැ. බාකීප මෙයා ටයිම් ට්‍රැවල් කරන්න ආසයි. ඒක එයාගේ හොබී එකක් වගේ. හැබැයි ටයිම් ට්‍රැවල් කරද්දී අතුරුඵලයක් තියෙනවා. මනස විකෘති වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිහිය විකල් වෙන්න පුළුවන්. මේ බාකීප ටයිම් ට්‍රැවල් කරලා එයාගේ සිහිය විකල් වෙනවා. ඒ සිහිය විකල් වෙන්නේ ප්‍රතිඵලයක් විදියට තමයි. බාකීප එහෙම නැත්නම් මුල හිටපු ජේන්, ජෝන් බාකීප මේ මේ තුන් දෙනා මෙක්කෙනින් මේ පුද්ගලයා අන්තිමට ෆිසල් බෝම්බ වෙන්නේ මේ ටයිම් ට්‍රැවල් කිරීමේ ප්‍රතිඵලයක් විදියට. එයාගේ මනස විකල් වෙලා එයාගේ වයසක ස්වරූපේ ෆිසල් බෝම්බ බවට අවසානයේ පත් වෙනවා. මේ ෆිසල් බෝම්බ බවට පත් වුණු පුද්ගලයාව අන්තිමට එයාගේ තරුණ ස්වරූපය බාකීප තමයි වෙඩි තියලා මරන්නේ. පෙඩෙස්ටිනේෂන් චිත්‍රපටිය වෙන්නේ ඔන්න ඔය කතාව. කොහොම තමයි පෙඩෙස්ටිනේෂන් කියන්නේ? මෙතනින් ඉහට ලොකු ගැඹුරු සිනමාඥයක් මේ චිත්‍රපටිය නැහැ. මෙන්න මේ නිසා තමයි අර විචාරක ප්‍රසාදයේ තරම් මේ චිත්‍රපටිය ලැබිලා නැත්තේ. ඒ කියන්නේ අපි කලින් කතාවු මුල් හොයන් ඩ්‍රයිව් ඉන්සෙප්ෂන් මේවාගේ චිත්‍රපටිවල කියන්නේ ප්‍රහේලිකාව විසඳුවට පස්සේ ඇයි එහෙම වුනේ? ඇයි එහෙම අධ්‍යක්ෂකයා මේ වගේ නිර්මාණයක් කරේ කියලා අපිට කතා කරන්න දේවල් තිබ්බනේ. හැබැයි මෙතනින් මේකේ මේ ගොඩක් ඒ කියන්නේ සයන්ටිෆිකලි වත් ඒ කියන්නේ විද්‍යාත්මකවත් දර්ශනවාදීවත් ඒ කියන්නේ ෆිලොසොෆිකලි මම අර ඩොනිඩප ෆිල්ම් එක කිව්වා වගේ අපිට ෆිලොසොෆිකලිවත් කතා කරන්න සමහර දේවල් නැහැ. ඒ කියන්නේ ඉම්පොසිබල් දේවල්. ඒ කියන්නේ කොහොමවත් වෙන්න බැරි දේවල් තියෙදි ගොඩක් එකතු කරලා තමයි ප්‍රෙඩෙස්ටිනේෂන් හදලා තියෙන්නේ. මේ අන්න ඒක තමයි මේකෙ තිබ්බ ප්‍රශ්න ටික. චිත්‍රපටයේ ප්‍රහේලිකාව එච්චරයි. ප්‍රෙඩෙස්ටිනේෂන් ගැන කතා කරන්න තියෙන්නේ තිබමනයි. තව ප්‍රශ්න තියෙනවා නම් ඉතින් ඔයාලට අහන්න පුළුවන්. එතකොට චිත්‍රපටිය තවත් සිදුවීමක් තමයි කොහොමද එක්කෙනෙක් තම ස්ත්‍රී ලිංගයක් සහ පුරුෂ ලිංගයක් කාවි කියන එක. ඒකත් චිත්‍රපටයේ සාධාරණීකරණය කරන්නේ ජෝන් සහ ජේන් කියන්නේ එකම පුද්ගලයාගේ වෙනම කාල පරාස දෙකක චරිත දෙකක් නේ. කියන්නේ ජෝන් කියන්නේ පිරිමින් ස්වභාවය සහ ජේන් කියන්නේ ස්ත්‍රී ස්වභාවය. එකම පුද්ගලයාගේ ස්වභාවයන් දෙකක්. මේ එකම පුද්ගලයාගේ ස්වභාවයන් දෙකක් එකට එකතු වීමින් තමයි මෙහෙම උනේ කියලා චිත්‍රපටයේ සාධාරණීකරණය කරන්නේ. හැබැයි ඒකත් අර වෙන්න පුළුවන් විද්‍යාත්මක වෙන්න පුළුවන් හේතුවක් නම් නෙමෙයි මම නම් හිතන විදිහට. හැබැයි මේක චිත්‍රපටියක් නිසා මේ විදියට සාධාරණීකරණය කරලා අපිට මනසින් ඒක ඉවත් කරගන්න පුළුවන්. එතකොට මේ බාකීප මරණානියාගේ වයස්ක ස්වරූපයේ ෆිසල් බෝම්බ ඒක වෙනස් කරන්න බැයි. චිත්‍රපටිය නම් ප්‍රෙඩෙස්ටිනේෂන් මතක ඇති වෙන්න තියෙන සිදුවීම වෙනවම තමයි. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ බාකීප මේ ටයිම් ට්‍රැවල් කරලා එයාගේ මනස විකල් වෙලා එයා මේ එයාගේ එයා වයසට ගියාට පස්සේ ෆිසල් බෝම්බ වෙනවා. එතකොට ෆිසල් බෝම්බ ඇයි මේ විදිහට මේ බෝම්බ අටවන්නේ දැන් දැන් වල? අර චිත්‍රපටේ කියනවා වගේ එයා හිතනවා එයා කරන හොඳ වැඩක් කියලා. කියන්නේ අර ත්‍රස්තවාදී ඇටැක් වෙන තැන් වල එහෙම ඒවා වෙන්න කලින් එයා වෙනම බෝම්බයක් තියලා පුරලා ඇරලා ඒ සිදුවීම නවත්තනවා. හැබැයි ඒ සිත් මේ ඒ සිදුවීම නවත්තද්දි මේ බෝම්බේ නිසා තවත් ජීවිත ගොඩක් නැති වෙලා යනවා. එයා ඒ ගැන හිතන්නේ නැහැ. මේ එයාගේ මනස විකල් වෙලා තියෙන හින්දා එයා හිතනවා ඒක හොඳ වැඩක් කියලා. එතකොට අර නිව්යෝක් සිදුවීම ඒක නැවැත්වෙනවද මේ ෆිසල් බෝම්බ මැරුණ නිසා? නැහැ. මොකද වයස්කත් ස්වරූපයෙන් මැරෙන්නේ. එතකොට බාකීප කියන්නේ තරුණ ස්වරූපයෙන් ජීවත් වෙනවා. එතකොට එයා කාලයත් එක්ක වයසට යද්දී එයාගේ මනස විකල් වෙලා එයා ඉබේම ෆිසල් බෝම්බ බවට පත් වෙනවා. එතකොට එයා තමයි
නිව්යෝක් ඇටැක් එකට වගේ කියන්න ඕන. ඒතකොට මේ නිව්යෝක් ඇටැක් එකත් අර චිත්‍රපටිය කිව්වා වගේ නම ප්‍රෙඩෙස්ටිනේෂන් වෙනස් වීම අනිවාර්යෙන් වෙනවා. ඒතකොට නිව්යෝක් ඇටැක් කිය අනිවාර්යෙන්ම වෙනවා. ඉතින් චිත්‍රපටිය ගැන කතා කරන්න තියෙන ඔබ එපමණයි. ප්‍රෙඩෙස්ටිනේෂන් ගැන තව ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට තියෙන ප්‍රශ්න මේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අපි චිත්‍රපටිය ගැන කතා කරමු. මට ප්‍රෙඩෙස්ටිනේෂන් ගැන දැනුන්නේ ඔච්චරයි. මොකද තව ගොඩක් දේවල් කතා කරන්න නැහැ මේ චිත්‍රපටිය ගැන. සරල චිත්‍රපටියක්. සරල චිත්‍රපටියක් අධ්‍යක්ෂකතුමා විසින් හිතාමතාම සංකීර්ණ කරන්න දාලා තියෙන උත්සාහයක් තමයි ප්‍රෙඩෙස්ටිනේෂන් කියලා මට නම් හිතුනේ. ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම එක්ස්ප්ලේන් එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. YouTube එකට subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම චිත්‍රපටි බලන යාළුවන්ට YouTube එකට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ලෝක සිනමාවේ රසමුස්තෙන් සොයන්න, ලෝක සිනමාවේ මගරු තැන් ගැන කතා කරන්න. චිත්‍රපටි එක්ස්ප්ලේන් කරන්න YouTube එකට ෂාත් දෙක දිගටම එකතු වෙලා ඉන්න. සෙනසුරාදා උදේ 8 වෙනි මම එනවා මයින් බ්ලෝයින් චිත්‍රපටියක සුපිරිම එක්ස්ප්ලේන් එකක් අරගෙන. ඉක්මනින්ම හමු. See you soon.